ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර දෙවන එක්දින තරගයද දහවල් තිතගොන්හිදී හිදී ආරම්භ වුණා. මෙම තරගයේ වෙනුවෙන් ශ්‍රී ලංකාව සඳහා මහීස් තීක්ෂණ ක්‍රීඩා කරන්නේ නැහැ. ඒ වෙනුවට දුනිත් වෙල්ලාලගේ කණ්ඩායමට කැඳවීමටයි පියවරගෙන ඇත්තේ. බංගලාදේශයේ වෙනුවෙන් අද තරගයේ සඳහා කිසිදු වෙනස්කමක් සිදු කරන්නේ නැහැ. තරගයේ කාසේ වාසි දිනු ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව බංගලාදේශයට ලබා දීමටයි පියවර ගත්තේ. කෙසේ වෙතත් පළමු තරගයේදී මෙන්ම දෙවන තරගයේදීද සාර්ථක ආරම්භයක් බංගලාදේශයට ලබා දීමට දිල්සන් මදුසංක ඉඩ ලබා දුන්නේ නැහැ. ඒ තරගයේ පළමු පන්දුවාරයේ තෙවන පන්දුවෙම්ම යලිත් වතාවක් ලිටොන් දාස් ලකුණු බිඳුවකට දබා ගැනීමත් සමගින් දුනිත් වෙල්ලාලගේ අතට උඩ පන්දුවක් ලබා දීමේ හේතු වෙනුයි ඔහු දැවි ගියේ. ඉන් අනතුරුව ප්‍රමෝද් මදුසන් යොමු කළ ඉනිමේ දෙවන පන්දුවාරයේ දෙවන පන්දුවේදී ස්ලිප්හි පන්දු රකිමින් සිටි පැතුම් නිස්සංක වෙත බංගලාදේශ නායක නජිබුල් සැන්ටෝ ලබා දුන් පහසු උඩ පන්දුවක් ගිලිහී යාම දක්නට ලැබුණා. ඒ වන විට සැන්ටෝ එක් ලකුණක් වූ ලබා සිටියේ නෑ. ඉන් අනතුරු එම පන්දුවාරයේදීම ප්‍රමෝද් මදුසන් යොමු කළ පස්වන පන්දුව ලකුණු 10ක් ලබා සිටි සැන්ටෝගේ පිත්තේ වැදී විකට් ටකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් සුරේකව සාර්ථක ලෙසින් රැකගත්. නමුත් ඒ දැවියමක් බවට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විනිසුරු වංගෙන් කිසිදු ඉල්ලීමක් සිදු කළේ නෑ. ඒ හේතුවෙන් නැවතත් බංගලාදේශ නායකයා කඩුල්ලේ රැඳී සිටීමට වාසනාවන්ත වුණා. නමුත් පුනරූපණ ඔස්සේ පෙනී ගියේ එම පන්දුව පිත්තේ වැදී ගිය උඩ පන්දුවක් ලෙසයි. කෙසේ වෙතත් සාමාන්‍යයෙන් නිවන් පන්දුවක් පිත්තේ වැදී යාමේදී පිතිකරුහට ඒ දැනෙන නමුත් බංගලාදේශ නායකයා කිසිවක් නොවු විලසින් විකට්ටුවේ රැඳී සිටියා. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා පිතිකරුවන් මෙවන් අවස්ථාවලට මුහුණ දුන් අවස්ථාවලදී ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගුණය පිළිබඳ උදාහරණ සපයමින් දැවී ගිය පිතිකරුවෙකු ලෙසින් පිළිගනිමින් පිටේ නිවත් වූ අවස්ථා අපි දැක තිබෙනවා. විශේෂයෙන්ම ඇන්ජලෝ මැතිව්ස් කුමා සංගක්කාර වැනි ක්‍රීඩකයන් පවා අතීතයේදී එවන් අවස්ථාවලදී දැවීගේ පිතිකරුවෙකු බවට විනිසුරුවන් සංඥා කිරීමට පෙරම සිය කඩුල්ල ලබා දී පිටියේ නිවත්ව තිබෙනවා. කෙසේ වෙතත් දෙවන කඩුල්ල වෙනුවෙන් නායක නජමුල් සැන්ටෝ සමගින් සෞම්‍ය සකාර පන්දු 72ක් තුලදී ලකුණු 75ක් එක් කළා. ඒ අනුව යලිත් වතාවක් ක්‍රියාත්මක වූ දිල්සන් මදුසංකගේ පන්දුවක් අමුවේ සැන්ටෝ ලකුණු 40ක් ලබා සිටියදී කඩුල් රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් වෙත උඩ පන්දුවක් ලබා දෙමින් දැවි ගියා. පන්දු 39කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට 4 පාර 6ක් ඇතුළත්. මේ අතර පළමු එක්දින තරගයේදී වනිදු හසරංගට එරෙහිව 6 පාරක් එල්ල කරමින් සිය පුහුණුකරු චන්දික හතුරු සිංහගේ දැඩි ප්‍රශංසාවට ලක් වූ මහමුදුල්ලා අද තරගයේදී තමා මුහුණ දුන් පළමු පන්දුවේදීම වනිදු හසරංග හමුවේ ලකුණු බිඳුවකට දැවී යාම කාගේත් අවධානය දිනා ගැනීමට සමත් වුණා. ඒ අනුව මහමුදුල්ලා අද තරගයේදී වනිදු හසරංග ඔහු වෙත යොමු කළ දෙවන පන්දුවේම සීමා ඉරෙන් පැන දෙවන්ත පහරක් එල්ල කිරීමට යාමේදී ස්ටම්ප්ස් කිරීමකට හසුවීමෙන් දැවී ගියා. පැයෙන්පය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.